नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमी शरणयामी नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामी नमस्कार वेवा संघरुवनट समदा महासंघ शरणयामी नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामी साधु 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 अपगे गुरुदेवोत्तम अति पूजनीय पिन्नत लोकु स्वामीन वहांसे अतुलु लंकावासी गरुतर महा संघरत्नीन अवसराई श्रद्धावंत वासनावंत पिन्वत्नी मे पिन्वत् हेमदिनाम गौतम बुदुरजानन वहांसे वदाल උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට ලෑස්ති වෙන්නේ. පින්වත්නි, මේ ලෝකෙට ශාස්ත්‍රූන් වහන්සේ නමක් උවමනා වෙන්නේ සාමාන්‍ය මිනිසයාට හිතීමේ හැකියාවේ යම් සීමාවක් තියෙන හින්දා. මොකද ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඕන වෙන්නේ සාමාන්‍ය මිනිසයාට හිතන්න පුළුවන් සීමාව පොඩි හින්දා. සමහරුන්ට පුළුවනි කලාතුරකින් මේ ලෝකවාසී ජනතාවගේ නුවණ ඉක්මවා ගිය නුවණකින් ලෝකයේ දිහා බලන්න. ඒ නිසා ඊ තම සාමාන්‍ය මනුස්සයට වැඩිය යම්කිසි හැකියාවක් තියෙන ඒ මනුෂ්‍යයව ගුරුවරයෙක් හැටියට සමාජයේ විසින් තෝර ගන්නවා. ඒ විදිහට තමයි ශාස්ත්‍රවරු ලෝකෙට පහළ වෙන්නේ. එතකොට වර්තමාන ලෝකේ පවතින ආගම් හැම එකක්ම යම් ශාස්ත්‍රවරයෙක් මත පදනම් වෙච්ච ආගම් නේද? එතකොට මුළු මහත් ලෝකයේම කරුණු සහිතව පිළිගන්න දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සාර්ථක පරිපූර්ණ ශාස්ත්‍රවරයෙක් බව නේද? ඒක බෞද්ධ හැටියට අපි හැමදෙනාම කොහොමත් පිළිගන්නවා. ඒ ශාස්ත්‍රූත්වය තුලින් අකුසලයට යට වෙලා ඉන්න සත්වයා කුසලයේ වෙත යොමු කරනවා. අවිද්‍යා අඳුරෙන් වැහිලා ඉන්න සත්වයා විද්‍යා ආලෝකේ කරා අරගෙන එනවා. ද්වේෂය තුල ඉන්න සත්වයා මෛත්‍රිය කරා අරගෙන එනවා. රාගයෙන් පීඩා විඳින සත්වයා එයින් එතෙර වෙන්නට යොමු කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය සරණ යන්න පුළුවන් වුණොත් යම කෙනෙකුට අවබෝධයෙන් ඒ කෙනාගේ ජීවිතය වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙන්නේ හොඳ පැත්තට මිසක නරක පැත්තට නෙමෙයි. හැබැයි ශ්‍රාවකත්වයට එන කෙනා අපි ගොඩාක් කාලවට මේ යුගයේ දකින්නේ මොකක්ද? නැවත නැවතත් එයා උත්සාහයෙන් වීරියෙන් තමන්ගේ කුසලතාවය පවත්වන්න ඕනේ. ඒකට අපි තේරුම් ගන්න ඕන ලස්සන වචනයක් තියෙනවා, අප්‍රමාදය. මොකක්ද ඒ වචනේ තේරුම? අප්‍රමාදය කියලා කියන්නේ කුසල් දහම් කරන්න නොනවතින කැපවීමක් තියෙනවා. කුසල් දහම් පිළිබඳව නොනවතින කැපවීමක් තියෙනවා. දැන් විභාගයක් ලියන ළමයෙක් වුණත් ඒ කෙනා මුලින් ටිකක් පටන් ගත්ත ගමන් හරි මම විද්‍යාව විශ්යෙන් කරන්න කියලා මහන්සි වෙලා පස්සේ අතෑරියොත් ඒ ළමයා දන්නෙම නැතුව ආයෙ වැරදි දේවල් වලට යොමු වෙලා යනවා නේද? නමුත් ඒ ඔහු
ඒ උසස් පෙළ විභාගයට මහන්සි වෙන අවුරුදු දෙක එක දිගටම නොනවත්වා කරගෙන ගියොත් ඔහුට පුංචි කාලේ ඉඳලා තිබ්බ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍ය වචනෙන් කියනවා එයා කැප වුණා කියලා. මහන්සි වුණා කියනවා. ඒකට ජීවිතේ වෙන් කළා කියනවා. අනිත් ඒවා අතහැරියා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් යම් කෙනෙක් විමුක්තියට පත් කරනවද? වෛර කරන ලෝකේ ඉන්න මිනිසයා වෛර නොකිරීම දක්වා රැගෙන යනවද? පලිගන්නා ලෝකේ ඉන්න සත්වයා පරි නොගැනීම දක්වා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවද? ඊළඟට මේ රාග, ද්වේෂ, මෝහ වලට යට වෙලා අවිද්‍ය අඳුරේ ඉන්න සත්වයා එයින් මුදවලා ප්‍රඥාවේ ආලෝකය කරා අරගෙන යනවද? අනේක කරන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදී ශ්‍රාවකයෙකුට විතරයි. එතකොට ධර්මයේ සරණ යනවා කියන්නේ ඒකට. ශාස්ත්‍රූන් වහන්සේ තෝරගත්තාම බුදුරජාණන් වහන්සේ සරණ ගියා වෙනවා. ධර්මයේ පුරුදු කරන්න පටන් ගද්දී ධර්මයේ සරණ ගියා වෙනවා. ඔහු එතකොට අනුගමනය කරන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මාර්ගයේ ගිය පුද්ගලයෙක්. ශ්‍රාවක සංඝයා සරණ ගියා වෙනවා. අන්න ඔය තෙරුවන් සරණ ගිය මේ ලෝකේ ඉන්න වාසනාවන්ත ස්ත්‍රියක් හරි වේවා පුරුෂයෙක් හරි වේවා ඔහුට පුළුවනි තමන්ගේ ජීවිතේ පිරිසිදු කරගන්න. අපේ ජීවිතේ අපි හැම වෙලාවෙම අපිරිසිදු වෙනවා කියලා හිතන්නේ බාහිරින් විතරයි නේද? නමුත් අපේ අභ්‍යන්තර හිත අකුසල මූලයන් ඉස්මතු වෙලා ඉස්මතු වෙලා අපිව විටින් විට අකුසලයට ඇදලා දානවා. එතකොට අපිට සිහිය පිහිටව ගන්න බැරි වෙන හැම අවස්ථාවකම අපි අකුසලයේ යට කරන්නේ නැහැ. අකුසලයේ විසින් අපිව යට කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියලා දුන්නේ ඔබ අකුසලයේ යට කරන්න, අකුසලයට ඔබ යට වෙන්න එපා කියලා. අප්‍රමාදය කියන්නේ එහෙනම් තවත් විදිහකින් කියනවා නම් අකුසලයට යට නොවි අපි විසින් අකුසලය යට කරන ක්‍රමයට. අන්න ඒක එක දිගට නොපවත්, ඒ කියන්නේ එක දිගටම කැඩෙන්නේ නැති විදිහට පවත්වන්න පුළුවන් නම් එයා හැමදාම අප්‍රමාදී කෙනෙක්. ඉතින් ඔබ අපි හැමදෙනාම ඒ අප්‍රමාදී බව උපදවා නොගන්නා හැම මොහොතකම ප්‍රමාද අය බවට පත් වෙනවා. ඒ ප්‍රමාද බව තුලින් එන පසුතැවිල්ලට හැම දිනාටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ලෝකේට අපි මොන විදියට පෙනුණත් පෞද්ගලිකව අපි දන්නවා අපේ ජීවිතය ගැන නේද? ඒ ජීවිතය ගැන අපි දන්න නිසා පසුතැවිල්ල අපි පස්සේ ලුහු බැඳගෙන එනවද නැද්ද? එනවා. ඇවිදින් අපිට මතක් කරලා දෙනවා ආය ආයමත්. ඒ මතක් කරලා දෙනකොට හරි අපි ආය සිහිය උපදෝගන ආයමත් ප්‍රමාදය අත්හැරලා, ඒ කියන්නේ අකුසලයේ වෙනුවෙන් කැපවෙන එක අත්හැරලා කුසලයේ වෙනුවෙන් කැපවෙන්න පටන් ගත්තොත් ඇත්තටම අකුසලයට කැපවෙන්න දෙයක් නැහැ. අකුසලයට નિરાයාසයෙන්ම අපේ හිත පුරුදුයි. ඒ පුරුද්ද අත්හැරලා කුසලයට ආය ආවේ නැත්නම් අර කාලපක්ෂේ හඳ වගේ අපේ ජීවිත ටිකෙන් ටික අඳුරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නුවණ තියෙන මිනිස්සයෝ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් පිළිගෙන ඒ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූත්වයේ සරණ ගිහිල්ලා ඒ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව පුරුදු කරන්න පටන් ගන්න. අද අපි ඉගෙන ගන්නේ අපි කලිනුත් මේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ නිතර අහන දේශනාවක්. ඔබ අහලා ඇති නිවසේ ඉන්න උදවිය. නමුත් අපි අද ඉගෙන ගන්න දේශනාව ඉතාම වැදගත්. මොකද සාමාන්‍ය අද කාලේ මිනිස්සු කියන්නේ ගිහි ජීවිතේ ගත කරන ගොඩක් උදවිය අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. කාලේ මදි, වැඩ කටයුතු ගොඩක් තියෙනවා, වගකීම් යුතුකම් තියෙනවා. ඒ ආසියෝක කොහොමයි කරන්න කියලා කියනවා නේද? ඉතින් මේ දේශනාවත් ඒ වගේ පසුබිමක් මත පදනම් වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ රජගහනුවර, ඔබ දන්නව නේද? ගියල තියෙන අයත් ඇති. අදටත් තියෙනවා රජගහනුවර වේළුවනාරාමේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ
දකිනාගිරි කියන ප්‍රදේශේ දඹදිව දකුණු පැත්තේ දකුණු කඳුකරයට චාරිකාවේ වැඩිය මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන. එතකොට එක්තරා භික්ෂුවක් රජගහනුවර වස්වාසය කරලා දක්ෂිනාගිරි ප්‍රදේශයට ඒ භික්ෂුවත් ත්වස් ඉවර වෙලා වැඩියා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොයි පළාතේද ඉන්නේ? දක්ෂිනාගිරි ප්‍රදේශයේ දකුණු කඳුකරේ චාරිකාවේ වඩිනවා ධර්මයේ කීකිය. රජගහනුවර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ, ඒ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරගෙන වස්වසපු භික්ෂුවක් වස් පවාරණය කරලා දකුණු කඳුකරේ පැත්තට වැඩියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට හම්බුණා. හම්බුණාට පස්සේ සතුටින් කතා වහ කරලා, ඇයියේ මේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනිවන ප්‍රඥාවෙන් අග්‍රේශ්වර උතුමාණන් වහන්සේ නොවේද මේ කියලා ඒ භික්ෂුන් වහන්සේ බොහොම සතුටින් කතා බහ කළා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා, ප්‍රිය ආශ්මතුනි, භාග්‍යතුන් වහන්සේ නිරෝගීව බලවත්ව ඉන්නවද? ලෙඩක් දුකක් නැද්ද කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේට ලෙඩ දුක් හැදෙන්න බැයිද? පුළුවනිනේ. පසුකාලීනව රචනා වුණ විවිධ ග්‍රන්ථවලින් භාග්‍යතුන් වහන්සේ අතිශයෝක්තියෙන් වර්ණනා කරපු අවස්ථා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළ දවසක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එලිමහන්නේ බුදුරජාණන් වහන්සේගේ පිට පිරියම් කර කර ඉන්න වයසයි. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, භාග්‍යතුන් වහන්සේ ඉස්සර ඔබ වහන්සේගේ මේ ශාරීරියේ හැම හරියට තල් ගෙඩියක් වැටිච්ච ගමන් ඒකේ අර ඇස පැත්ත රත්තරන් පාටට බබලනවා වගේ ඔබ වහන්සේගේ ශාරීරියේ හරි රත්තරන් පාටට දිලිසුණා. දැන් ඊ වර්ණේ අඩු වෙලා. ඉස්සර ඔබ වහන්සේගේ ශාරීරියේ එක රැල්ලක්වත් තිබ්බේ නැහැ. දැන් රැලි වැටිලා. දැන් කඳත් ඉස්සරහට ටිකක් පාත් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, ඒක එහෙම තමයි. මේ ජරාව විසින් මේ සත්‍යයව යට කරලා දානවා. උපන් සත්‍යයව දැන් භාග්‍යතුන් වහන්සේට ආය කයක් උපදවලා ජරාවටපත් කරවන්න බෑ. නමුත් ලැබිච්ච කය ජරාවට යනවා, වයසට යනවා. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේව භාග්‍යතුන් වහන්සේ සනීපින් නිරෝගීව ඉන්නවද කියලා. දැන් සමහරු හැම දෙයක්ම කර්ම විපාකයට වෙන්නේ කියලා පිළිගන්න ඕනේ. ලෙඩක් දුකක් හැදුනත් අනේ කර්මය කියන අය ඉන්නෝනේ. එහෙම නෙමෙයිනේ. ලෙඩ දුක් හැදෙන ආකාර ගොඩක් තියෙනෝනේ. ඍතු විපර්යාසයෙන් හැදෙන උතු පරිණාම ජාබාද නේද? අට පිත්ත සමුට්ඨාන ආබාධ, පිත කිපිල හට ගන්නවා ලෙඩ. සෙම්ම සමුට්ඨාන ආබාධ, සෙම කිපිල හට ගන්නවා. සෙම හැදෙන්න උපකාර වෙන ආහාර වැඩියෙන් ගත්තොත් මොකද වෙන්නේ? සෙම වැඩෙනවනේ නේද? ඊළඟට වාත සමුට්ඨාන ආබාධ, වාතයේ කිපිලා ලෙඩ දුක් හට ගන්නවා. සංනිපාතික ආබාධ, මේ තුනම තුන් දොස් කිපීමෙන් හට ගන්නවා ලෙඩ රෝග. ඕපක්‍රමික ආබාධ, උපක්‍රමයෙන්ුත් හට ගන්නවා මිනිසුන්ගේ, අමනුෂ්‍යයන්ගේ. අපිට මිනිසුන්ට අපිට එක එක දේවල් කරලා අපිට පුළුවන් ලෙඩ දුක් හදවන්න. අමනුෂ්‍යයන්ටත් පුළුවනි. කම්ම විපාක ජාබාද, කර්ම විපාකෙනුත් ලෙඩ දුක් හට ගන්නවා. එතකොට කම්ම විපාක ජාබාද කියන්නේ එකයි. ඍතු පරිණාම ජාබාද අපි කලින් කිව්ව ඍතු විපර්යාස. සීත කාලෙට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්, රස්න කාලෙට උෂ්ණ බිබිලි එන්න පුළුවනිනේ. ඒවා එතකොට කර්ම විපාකද? නෑ. ඒ සාමාන්‍ය ලෙඩ දුක් හැදෙන හේතුඵල ධර්මයේ න්‍යායන්ට අනුව හැදෙනවනේ. බුදුරජාණන් වහන්සේටත් හේතුඵල ධර්මයට අනුව උෂ්ණ කාලයට ඒ වගේ දේවල් වෙන්න බැයිද? වයසට යන්න බැයිද? ලෙඩ දුක් හැදෙන්න බැයිද? පුළුවනිනේ. ඒ නිසා ඇහුවා සනීපෙන් ඉන්නවද? එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන අර භික්ෂුව කියනවා, අනේ ප්‍රියාශමතුන් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්නවා, අසනීපයක් නැහැ. භික්ෂු සංඝය උන්වහන්සේලත් බොහෝම සනීපෙන් ඉන්නවා. වේලුවන් ආරාමෙ ඉන්න භික්ෂු සංඝය කිසි කරදරයක් පීඩාවක් දුර්භික්ෂයක් එහෙම නැහැ, හොඳින් ඉන්නවා. ඊට පස්සේ ගිහි කෙනෙක් ගැන ඇහුවා, කලාතුරකින් හම්බෙන්නේ මේ වගේ ඇහිම. සාරිපුත්ත මහ රහතන් වහන්සේ නම ආශ්මතුනි ඔබ වහන්සේට මතකද අර තණ්ඩුලපාල කියලා දොරටුව
අන්නෝයි දොරටුව ළඟ ඉන්න ධනංජානි කියලා අර පෝසත් බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයාට කරදරයක් නැද්ද? හොඳින් ඉන්නවද? ලෙඩ දුකක් නැද්ද? එතකොට කිව්ව නෑ. මම දන්නවා එතුමා. එතුමාත් හොඳින් ඉන්නවා කිව්වා. ඊට පස්සේ අහුවේ ධනංජානි බ්‍රාහ්මණයා කොහොමද? අප්‍රමාදීද කියලා ඇහුවා. අප්‍රමාදී කිව්වේ අපි අර කලින් කතා කරපු වචනේ. තමන්ගේ ගිහි ජීවිතේ කටයුතු කරන ගම කුසල් දහම් වඩමින් දේවා කරන්නේ අකුසලයට යන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා කුතුණු ආවුසෝ ධනංජානිස බ්‍රාහ්මණස අපමාදෝ. අනේ මේ ඔය ධනංජානි බමුණට ආයුෂ්මතුනි මොන අප්‍රමාදයක්ද? ධනංජානි ආවුසෝ බ්‍රාහ්මණෝ රාජානන් නිසාය බ්‍රාහ්මණ ගහපතිකේ විලුම්පතිව. ධනංජානි බමුණගේ වැඩේ රජතුමාට හේතු වෙලා බමුණු ගෘහපතියන්ගේ දේවල් පැහැර ගන්න එකනේ. මොකද බලවත් කෙනෙක් මේ අද කාලේ වගේ තමයිනේ. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණ ගහපතිකේ නිසාය රාජානන් විලුම්පති. ඔය ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ධනවත් බ්‍රාහ්මණවරුන්ට හේතු වෙලා ඇතියමතිවරුන්ට හේතු වෙලා රජුරුවන්ගේ රාජසන්තක දේවලුත් එතුමා ඉතින් ගන්නවන්නේ. යාපිස්ස බරියා සද්ධා සද්ධා කුලානීතා. ඒ විතරක් නෙමෙයි එතුමා බොහොම ශ්‍රද්ධාවන්ත කුලයකින් බිරිඳක් ගෙනල්ලා හිටියනේ. සාපිස කාලකතා. ඇය මැරුණා. මරණයට පත් වුණා. අඤ්ඤස බරියා අසද්ධා සද්ධා කුලානීතා. අන්න දැන් බිරියක් ගෙනල්ලා ඉන්නවා ඒකටම හරියන්න කිසිම ශ්‍රද්ධාවක් නැති කුලයකින්. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා දුසුතං වතා උසවස්සුම්හා දුසුතං වතා උසවස්ස. අයියෝ ඒකාන්තයෙන්ම නොවැසිය යුතු දෙයක්මයි අහන්ට ලැබුණේ. නපුරු දෙයක්මයි අහන්ට ලැබුණේ. කමක්නේ නෑ අපිට කවදහරි කදාචි කරහචි ධනංජානියා බ්‍රාහ්මණේන සද්දින් සමාගච්ඡේයාම අපි කවදහරි කොහෙදි හරි ධනංජානි බ්‍රාහ්මණයත් එක්ක හමු වෙයිනේ. එතකොට කතාවක් ඇති වුණොත් හොඳයි. ඉතින් එතුමට නිවැරදි වෙන්න පාර කියන්න. අනු බලන්න මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ තියෙන වටිනාකම නේද? මොකද කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය අහන්ට ලැබුණොත්, නිවැරදි ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ධර්මය අහන්ට ලැබුණොත් එයාට පුළුවනි නුවණ තියෙනවා නම් ආය හරි පාරට වැටෙන්න. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්සේ කාලේ දකුණු කඳුකරේ චාරිකාවේ වැඩලා ඉවර වුණා. ආයමත් රජගහ නුවරට වැඩම කළා. වේළුවනාරාමේ තමයි දැන් වැඩ ඉන්නේ. උණු මතක් වුණා කවුද? ධනංජානි බමුණා. යාළුවෙක්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවෙක්. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බ්‍රාහ්මණ කුලේනේ. ඉතින් කලින් යාළුවෙක්. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උදේ කාලේ පිණ්ඩපාත වැඩියා රජගහ නුවරට. ධනංජානි බමුණා ඒ වෙලාව වෙනකොට එයාට හිටිය විශාල ගවපට්ටියක්. ඒ කාලේ පෝසත්කමමයි ඉන්නේ මොකෙන්ද? කුඹුරුවලිනුයි ගවයන්ගෙනුයි. ඉතින් විශාල ගවපට්ටියක් හිටිය හරි ආදායම. ඉතින් ඔය නගරෙන් පිට ගව රංචු එකතු වෙන ගවහලේ කිරි දෝවනවා. සේවකයෝ දම්මලා උදේ පාන්දර දැන් උදේ කිරි දෝවන වෙලාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා වළඳලා දානේ ටිකක් වෙලා ඉඳලා ඔන්න ධනංජානි බමුණ හොයාගෙන වැඩියා. මේ ධනංජානිගෙත් ලොකු පිනක් තියෙනවා නේද? මොකද දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝක තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨතම ඉන්නේ දෙවණියට නේද? ඉතින් උන්වහන්සේ වැඩියා හොයාගෙන. පිටට හොයන්න පුළුවන් ද උනාට? නෑ එහෙම කියලා මේ ගාඩ් එකක් එක යන්නේ නෑනේ නේ. ඒ උනාට හරි අහිංසක නිහතමානී. නමුත් ප්‍රඥාවෙන් අග්‍රයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ධනංජානි බ්‍රාහ්මණය හොයාගෙන ගිහිල්ලා දැන් වඩිනකොටම දුරදිම දැක්ක ධනංජානි බමුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩන හරි සතුටුයි. ඉතින් කිව්වා අනේ සාරිපුත්තයන් වහන්සේ වඩින්න වඩින්න ඉතෝ මේ කියන ගොඩාක් කාලෙකින්නේ ඔබ වහන්සේ වැඩියේ. ඉතෝ බෝ සාරිපුත්ත පයෝ පීයතං තාව බත්තස්ස කාලෝ භවිස්සති. සාරිපුත්තයන් වහන්සේ මේ දැන් දොවාගත්ත උණු කිරි තියෙනවා. ඉතින් තව උදේවරුව ගෙවිලා ගියෙත් නැහනේ, විකාලයට ආවේ නැහනේ. ඒ නිසා මේ කිරි ටිකක් වළඳන්න.
එතකොට කියනවා අලං බ්‍රාහ්මණ කාතම් මේ අජ්ජ බහත් කිච්ඡං මගේ දාන වැඩ අද ඉවරයි දානි කටයුතු අද ඉවරයි කමක් නැහැ මං ආන් අහවල් රුක්මුල ඉන්නවා දවල් කාලේ ඔබතුමා පුළුවන් වෙලාවක එන්න කියලා සාරිපුත්ත මහ රහතන් හැරුණා වැඩම කළා දැන් ධනංජානි බ්‍රාහ්මණයා ඉක්මනට කටයුතු ටික ඉවර කරලා උදේ කෑම කාලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියපු තැනට ගියා ආදරයෙන් වන්දනා කරලා වැඩ හිටියා මේ වාඩි වුණා වාඩි වුණාට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා මොකද කෙලින්ම ඇහුවා කච්චිසි ධනංජානි අපමත්තෝ කොහොමද ධනංජානි ඔබ අප්‍රමාදීද කියලා ඇහුවා එතකොට අප්‍රමාදී කියන වචනේ තේරුම ඒ කාලේ මිනිස්සු දැනන් ඉඳලා තියෙනවනේ දැන් අද කාලේ සමහරට ඇහුවොත් දන්නෙත් නැති වෙන්න ඉඩ තියෙනවනේ ඒ මොකද්ද කියලා අප්‍රමාදීද කියලා ඇහුවා එතකොට කියනවා ඇත්ත කිව්වා හැබැයි ඇත්ත කිව්වා කුතෝ බොහෝ සාරිපුත්ත අම්හාකං අප්පමාදෝ අනේ සාරිපුත්තනස අපට මොන අප්‍රමාදයක්ද ඊට පස්සේ වුණා අද කාලේ මිනිසු දෙන උත්තරේ කියාගෙන කියාගෙන ගියා කොහොමද කිව්වේ යේසන්නෝ මාතා පිතරෝ පෝසේතබ්බෝ අනේ අපිට අම්මා තාත්තට සලකන්න තියෙනවනේ පුත්ත ධාරා පෝසේතබ්බා දරුවන්ට බිරිඳට සලකන්න තියෙනවා දාස කම්මකර පෝරිසම් පෝසේතබ්බා දැසිදස්සන්ට සලකන්න තියෙනවා මිත්තා මච්චානම් මිත්තා මච්ච කරණීයන් කාතබ්බං යාළු හිත මිත්‍රයන්ගේ කටයුතු කරන්න තියෙනවා ඥාතිසාලෝහිතාන ඥාතිසාලෝහිත කරණීයන් කාතබ්බං ඥාති හිත මිත්‍රාදීන්ගේ කටයුතුත් තියෙනවා අතිථීනං අතිථි කරණීයන් කාතබ්බං ආගන්තුකයෝ වෙනුවෙන් කරන්න ඕනේ දේවලුත් තියෙනවා පුබ්බ පේතානම් පුබ්බ පේත කරණීයන් කාතබ්බං මියගිය ඥාතීන්ට පින් දෙන්න කටයුතුත් කරන්න තියෙනවා දේවතානන් දේවතා කරණීයන් කාසබ්බන් දෙවියන්ට පුද පූජා පිණිස යම් යම් දේවල් කරන්නත් තියෙනවා ඊළඟට කියනවා රඤ්ඤෝ රාජකරණීයන් කාත රජේට බදු ගෙවණේවයි රජේ වැඩයි එව්වා කරන්නත් තියෙනවා අයම්පි කායෝ පීනේතබ්බෝ බ්‍රූහෙතබ්බ ඒ විතරක් ඇයි තින් අපිත් සතුටින් කාලා බීලා අපේ කයත් පිනවන්නේ එපැ කියලා කිව්වා ඔන්න වැඩ ටික අද වගේම නෙමෙයිද උපම් මිනිසයෝ හැමදාම කියන කතා ටික. එතකොට කියනවා හරි කමක් නෑ ධනංජානි. යම් කෙනෙක් අම්මට තාත්තට සලකන්ට ඕන කියලා. අම්මා තාත්තා මුල් කරගෙන අධර්මයේ හැසිරුණොත්. විසම විදිහට ජීවත් වුණොත්. ඒ කියන්නේ අකුසල් කළොත්. තමේනම් අධම්මචර්යා විසමචර්යා හේතු. හරි. ওই විදිහට අධර්මයේ හැසිරුනේ අම්මා තාත්තා හින්දා කියලා. පව් කරන්න උනේ අම්මා තාත්තට සලකන්න කියලා. ඒ කෙනා නිරේට අරන් යන්න නැතුව ඉඳීද? දැන් අපි නිරේ පිළිගන්න ඕනේ නේ. දැන් අපි පුංචි කාලේ හිටියේ නිරේ ඔය පන්සල් වල අඹලා තියෙන බොරුවටය කියලා නේ. නමුත් අපිට බුද්ධ දේශනා පැහැදිලිව කියවද්දි දේව දූතාදි සූත්‍ර බාලපඬිත සූත්‍රේ පැහැදිලිවම නිරය ඊළඟට යම රජුරෝ යම පල්ලෝ හැම විස්තරයක්ම පැහැදිලිව දේශනාවේ තියෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා නේ. මොකද සාස්ෘණ වහන්සේ ලෝකවිදු ඥාණයෙන් යුක්තයි. ඉතින් කියනවා හරි ওই විදියට අධර්මයේ හැසිරෙලා නිරේ පාලය ඇදගෙන යද්දි එයාලට කියනවා අනේ අම්මා තාත්තා හින්ද තමයි මම මේම කළේ. මාව නම් නිරේට ඇදගෙන යන්න එපා නිරේ පාලේනි. එතකොට අහන කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා ධනංජානිගෙන් අහයිද යාලා? ඔය කියන එක අහයිද? දැන් බලන්න ධනංජානි බ්‍රාහ්මණෙක් වුණත් එයාට මේ කර්ම කර්මඵල විශ්වාසෙ තිබ්බා. මෙලෝ පරලෝ විශ්වාසෙ තිබ්බා. ඒකට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. මෙලෝ පරලෝ පිළිගැනීම, දෙමව්පියන්ට සැලකීම විපාක පිළිගැනීම, පිනපව පිළිගැනීම, ඕපපාතික සත්වයෝ නිරය ආදී ලෝකවල උපදින බව පිළිගැනීම, දෙවියන් පිළිගැනීම. ඔය ඔක්කොම මොකක්ද? ලෞකික සම්මාද. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සයාට තියෙන්න ඕනේ දැක්ම ලෝකෙ ගැන. එතකොට ඒ දැක්ම අදාපීට තිබ්බා. දැන් ගොඩක් අයගෙන් ඒකත් නැතු වෙලා යනවා. සමහර මිනිස්සු ඉන්නවා බුදුරජාණන් වහන්සේටත් එයා මෙයා කියලා කතා කරන්නේ. එහෙම මිනිස්සු මම මිනිස්සෙක් මේ ළඟදි කතාවක් අහන්න ලැබුණා. ප්‍රසිද්ධ වේගෙන ඉන්නේ දැන් එයා ටික ටික. එයා කියන්නේ මේ මොනවත් සංස්කෘතිය ඕනේ නැහැ කියලා. එයා කියනවා මේ
අභ්‍යන්තරයේ දේවල් මිනිසයන්ගේ ඇත්තට ඇතිවෙන හැඟි ඒවා ඉස්මතු කරලා විවෘතව කතා කරන්න ඕනලු. මේ දෙමෝ මේ බොරුවට නිකන් මේ සංස්කෘතිය මේ සදාචාරයේ එවුව බොරුවක්ලු. ওই විදිහට සමාජයේ මතවාද බුදුරජාණන් වහන්සේ පව ඕනෑවට වැඩිය සුද්ධ කරලලු. බුදුරජාණන් වහන්සේට රාගෙ තිබ්බේ නැද්ද කියලා අහනවා. මොනවත් දන්නේ නැති බෞද්ධ මිනිස්සෙක්. ඒක නා මොකක් හරි පිටිපස්සෙන් හසුරුවනවද දන්නේ නැහැ ඉතින්. ඉතින් ඔය මොනවද මේ ඔය ඇඩ්වර්ටයිසින් කරන මිනිස්සේ. ඉතින් ඒ විදිහේ මත සමාජයට පතුරව පතුරව ඒ කාලෙත් හිටියනේ මක්කලී ගෝසාල, අජිත කේසගම්බල ඔය නම් තියන අය වෙන්න තියලද දන්නේ නැහැ. ඉතින් වර්තමාන බෞද්ධ නම් වලින් පෙනී හිටියට ඒගොල්ලෝ ජීවිත පිනපව වැඩක් නැහැ වා හිස් කතා. ගංගා නම් ගඟේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තට මරාගෙන ගියත් ඒකම මස් ගොඩක් කරත් මහ පොළොව පවක් නැහැ. දන් දීගෙන ගියත් ඇති වෙන්න පිනක් නැහැ කියපු මිනිස්සු හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔයැනි මත තියන අය මට දකින්නවත් හම්බෙන්න එපා කිව්වා. මොකද හේතුව තව බොහෝ දෙනෙක් නිරේට ඇදගෙන යන ප්‍රතිපදාව දේශනා කරන්න. ඉතින් ඔය විදිහට අම්මා තාත්තා හින්දා යමෙක් අකුසල් කරනවා කියමු. දැන් සමහර අම්මලා තාත්තලා කියන්න පුළුවන් සත්තු මරන්න කියලා. නේද? වැරදි වැඩ කරන්න. උන් මම නෑ කියන්න පුතේ බොරු කියන්න. ඔය විදිහට කියනවනේ නේ? ඔය මොන විදිහෙන් පවක් කළත්. ඒකේ විපාකෙ විඳින්න තියෙන්නේ කාටද? තමන්ට නේ. කියනවා අම්මා තාත්තා හින්දා මට මේව කරන්න ඕනේ. අම්මට තාත්තට සලකන්න ඕනේ. බෙහෙත් අරන් දෙන්න ඕනේ. ඉතින් ඕවා මං කොහොමද මේ ධාර්මිකව සල්ලි හම්බ කරලා කරන්නේ? ඒකයි මං ඔය වගේ වංචාවක් කළේ. නිරේපාලයෝ අහයිද කියලා ඇහුවා. එතකොට ධනංජානිම කියනවා අනේ ස්වාමීනි එහෙම අහන එකක් නැහැ. අඬා අඬා ඉද්දිම නිරේපාලෝ මේ නිරේට ඇදලා දානවාමයි කියලා ධනංජානි බමුණට ඒක තේරුණා. එයා ඒ විදිහට කිව්වා. ඊළඟට අහනවා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාට බයිනවද? නෑ. අන්න ඒකයි වෙනස. දැන් සාමාන්‍යයෙන් පවුලක කෙනෙක් බණ අහලා එයා නිවැරදි වෙන්න උත්සාහ කරනකොට එයා කරන්නේම ගෙදරින් ඉන්න අනිත් අයට බයින එක නේද? අනිත් අයට බයිනවා ඔයාලා ඔයා නරකයි ඔයා නරකයි එහෙම නෙමෙයි. දැන් මෙතන කොහොමද සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන්නේ? ඒ කරන වැඩේ යම් කෙනෙක් නේද? යම් කෙනෙක් මේ ඔන්න අඹදරුවෝ හින්දා දරුව වෙනුවෙන් ගොඩක් සලකන්න ඕන වේදන් යනවා, බිනිදට ගොඩක් වේදන් යනවා අය කියලා අධර්මී හැසිරෙනවා. මරණාසන්න වෙනකොට නිරේපාලය ඇවිල්ලා මෙයාව ඇදගෙන යන්න හදනවා. මෙයා කෑ ගහලා කියනවා අනේ මේ අඹදරුවෝ හින්දායි මට මේක උනේ, අහයිද කියලා අහනවා. නොයිදම් බෝ සාරිපුත් අනේ සාරිපුත් යනවා සහන්නේ නැහැ. අතකෝනම් වික්කන්දන්තන් ඒව නිරේ නිරේපාලා පක්කිපෙයුම්. නිරේපාලය ඔහු අඬද්දීම නිරේට ඇදගෙන යනවා. ඊට පස්සේ ওই විදිහට වදාලා දැසිකම් කරු පුරුෂයන් හින්දා යාළු හිත මිත්‍රාදය විශේෂයෙන් ඒකනේ තියෙන්නේ නේ. යාළුව තරහවේ හිත මිතුරු තරහවේ කිය කියා තරුණ උදවිය මොකද කරන්නේ? බොනවා, සල්ලාලකම යනවා, ওই විදිහේ දේවල් වල කරනවා. එතකොට කරද්දි කරද්දි ඒ හැම වෙලාවකම අකුසලේ රැස් වෙනවා. මෙයා හොඳ කෙනෙක් කියමු, නමුත් මෙයා මරණාසන්න වෙද්දී මෙයා කියනවා අනේ සමා වෙන්න, අනේ මේ යාළුව හිත මිත්‍රාදීන් තමයි මට මේක කළේ, මම කරපු දෙයක් නෙමෙයි, අනේ මම කළේ නැති හින්දා මාව බේරන්න. නමුත් අහයිද කියලා අහනෝ නෑ. අඬද්දීම නිරේට ඇදගෙන යනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇසුරින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මෙයාට ආය සිහිය උපදවන්න මහන්සි ගන්නවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා හරි ඥාතින් හින්ද කියනවා, හිතවතුන් හින්ද කියනවා, ඊළඟට ආගන්තුකයෝ නිසා කියලා කියනවා, ඊළඟට මියගිය ඥාතින් වෙනුවෙන් කියලා කියනවා, දෙවියෝ වෙනුවෙන් කියලා කියනවා, රජය වෙනුවෙන් කියලා කියනවා. ඔය මොන හේතුවෙන් හරි මේ කාලේ බඩු ගණන් වැඩි, රජයට බදු ගෙවන්නත් ඕනේ, ඔහොම කිය කියා අධර්මය හැසිරෙන. දැන් හොරකම් කරනවා කියන්නේ මේ කළු පටි බැඳගෙන ගෙවල් වලට පයින් එක විතරක් නෙමෙයිනේ නේ. ඔය දැන් කාලේ නම් අර CCTV කැමරා වලට අහු වෙන විදිහට කරන එක නෙමෙයිනේ නේද? හොරකම කියන්නේ ඒක විතරක් නෙමෙයි. හොරකම කියන එක හොඳට ටයි එක දාලා පුටුවේ වාඩි වෙලා
පෑනකින් අසන ගහලත් කරන්න බෑද? පුළුවනිනේ. ඔව් ඒකත් හොරකමම තමයි. ඒට අනුමත කරන දැන් හොඳට වැඳුම් පිදුම් දාලා සමාජයේ පිළිගන්න මිනිස්සු සුදු ඇඳගෙන ගියාට ඒගොල්ලෝ හොරු තමයි එහෙනම්. ඇයි? හොර හිතින් හොරකමකට ඍජුව මැදිහත් වෙනවානේ. එතකොට හොරකම සිද්ධ වෙනවා. ඒක මොකද්ද? සමේ රජේ වෙනුවෙන් අධර්මයේ හැසිරුණා කියලා හරියනවද? බෑ. මොකද හේතුව? දැන් කරන්න දෙයක් නැහැ. අපි ඉතින් රජේ පැත්තෙනේ. එක්කෝ අපි රජයට විරුද්ධ පැත්තෙනේ. ඔහොම කියලා කට්ටිය අකුසල් කරාය කියලා බේරෙන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව. එහෙනම් බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් හඳුන්වලා දුන්නා නෙමෙයි. මේ ලෝකේ ස්වභාවය හරි සාධාරණයි. සාධාරණයි කියන්නේ ඒ කියන්නේ කර්මයකින් රිංගල යන්න, හොරෙන් යන්න. ද රටත් පයින්වන්නේ හොරෙන් නේද? එහෙම යන්න බෑ. එහෙම රිංගල යන්න, රැකියාවලට හිතවත්කමට යන්නේ එහෙම යන්න බෑ. මේ කර්ම, කර්ම විපාක කියන ඒවා ඒ විදිහටම ගානට කිරෙලා මැරලා තම තමන් කරන විදිහට හම්බෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ තමයි සොයාගත්තේ මේ වගේ දෙයක් ලෝකේ තියෙනවා කියලා. එතකොට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට ඔබ කියවනේ කය පිනවන්න ඕනේ කියලා. දැන් මිනිස්සු ගොඩාක් අද කාලේ අරවටත් වැඩි අධර්මයේ හැසිරෙන මේ කය පිනවන්න ගිහිල්ලානේ. ඒ කියන්නේ මේ රාජ්‍යය ගැන, යාළුවෝ, අම්මා තාත්තා ගැන හිතනවටත් වැඩි හිතන්නේ කවුද? තමන් ගැන. තමන් ගැන හිතන කොහොමද හොඳ වාහනයක් ගන්න ඕනේ? හොඳට ගේවල් දොරවල් හදා ගන්න ඕනේ. ඊළඟට තමන්ගෙම කොටස් තමයි දරුවෝ, බිරිඳ, ඒ අය හොඳ තැනකට යනකොටත් ඒකෙන් ලැබෙන ලාභ සත්කාරත් කාටද හම්බෙන්නේ? තමන්ට. ඒවා කරන්න යනකොට අධර්මයේ හැසිරෙනවා. අධර්මයේ කියන්නේ 10 ආකාරයි. කොහොමද 10 ආකාර? ඒකෙන් සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කේලම් පරුස වචන හිස් වචන කියනවා. ඒකට 7යි. ඊළඟට ඒ දෙක කයෙන් වචනෙන් එන වැරදි. ඊළඟට දැඩි ලෝභයෙන් ඉන්නවා, අභිජ්ජා. ඊට පස්සේ අනිත්‍ය, නැසෙත්වා, වෙනසෙත්වා කියන අදහසින් ඉන්නවා, ద్వේෂය. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මේ පින්පව් පිළිගන්නේ නැති ස්වභාවය, කර්ම කර්මඵල පිළිගන්නේ නැති ස්වභාවය. ආන්න ඔය විදිහට ඔය කරුණු 10ට මොකක්ද අපි කියන්නේ? දස අකුසල්. එතකොට අධර්මයේ හැසිරෙනවා, විසම විදිහට හැසිරෙනවා කියන්නේ ඔය වගේ යෙදෙනවා එකේන. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ඉතින් කය පිනවනවා කිය අධර්මයේ සල්ලි හම්බ කරන්න, ධනෙ උපයන්න, සමාජෙ තැනක් හදාගන්න ඔය විදිහට වැරදි වැඩ කරාය කියලා. මරණාසන්න වෙනකොට නිරේපාලව ඔබ ඇදන් යද්දි, ඒ කරන කෙනා ඇදන් යද්දි, ඒ කෙනා කෑ ගහලා කියනවානේ මම මේ කය පිනවන්න ගිහිල්ලා මට මේක සිද්ධ වුණේ, ඒ නිසා මාව බේරලා දෙන්න. නෑ, බේරයිද කියලා අහනවා. අනේ සාරිපුත්තයන්ස, අඬද්දීම ඔහු නිරේට ඇදලා දමાવી. ඔය විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ටික ටික මොකද මේ කරන්නේ? සිහිය උපදවනවා. අර පඬිත කෙනෙක් වුණා නම් පුළුවන්ද? අද කාලේ මෙහෙම කරන්න ගියොත් නිරේ තියෙන්නේ කොහෙද කියලා අහයිනේ. ඒක කොහොද දැක්කද කියලා අහයි. කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියලා අහයි. බුද්ධ දේශනාවේ තියෙනවා කියලා දුවේ පොත් වැරදුනාද කවුද දන්නේ කියයි. නේද? ඊළඟට ඌව මනස්ගත මන්නම් පිළිගන්නේ කියයි. අන්තිමට බැරි නම් කියයි නිරේට යන්න කට්ටිය ඉන්නත් එපෑ කියලා හරි බේරෙයිනේ. නමුත් දුක් විඳින්න වෙන්නේ කාටද? දුක් විඳින්න වෙන්නේ ඒවා කරන උදවියටම තමයි. මේ ධර්මයේ අහද්දි සමහරුට හිතෙන්න පුළුවනි මේ අපි හැමදාම අහන්න කරුණුනි කියලා. එහෙම ගොඩක් හිතෙන්නේ නිතර බණ අහන අයට. මොකද දැන් නිතර බණ අහනකොට ආනිසංසයක් තමයි අහපු දේවල් ආය ආයමත් අහන්න ලැබෙනවා. අහපු තැන්වල අමතක වෙච්ච ඒවා ආය අලුතෙන් මතක් කරලා දෙනවා. ගැටලු සහිත තැන් ආය නිවැරදි කරලා දෙනවා. ඒ ධර්මයේ නිතර ඇසීමේ ආනිසංස. එතකොට නිතර නිතර ඇහුණත් ඒ අවස්ථාවල ධර්මයේ ගලප ගන්න පුළුවනි. ඒ කොහොමද? අපි ਸਰව සම්පූර්ණ පිරිසිදු වෙලා නැහනේ. අපි අතින් අඩුපාඩු වෙනවා. එතකොට අපිට ගැලපෙන විදිය දැන් සතුන් මැරීම, හොරකම, වැරදිකාම සේවනේ අපි අතහැරලා ඉන්න පුළුවනි. නමුත් අපි අතින් සතුන්ට හිංසා වීම, ඊට පස්සේ බොරු කියවෙනවද, විහිළුවටවත් බොරුවක් කියනවද, ඊට පස්සේ දැඩි බව තියනවද, නම්‍යශීලී බව නැද්ද, තරහ යනවද, අන්නේ අකුසල් අපි දිහා බල බල අපි හදා ගන්න ඕනේ.
දැන් මේ අධර්ම චර්යාව විසම චර්යාව ගැන කියද්දි මාගේ මේ අඩුව තියෙනවානේ. නැත්තම් ගොඩක් අය මේ බණ අහද්දි හිතන්නේ හරි අපි ඉතින් සිල්වත්නේ. අපි හොඳට සිල් ලකිනවානේ. අපිට ප්‍රශ්නයක් නැහැ මේ අනිත් උදවියනේ මේකට ගන්න ඕනේ කියලා හිතනවා. එහෙම නෙමෙයි. හිතන්න ඕනේ අපිත් තව අඩුපාඩු ඉරිසියාව තරහ යන එක වෛරය ක්‍රෝධය නේද? සත්පුරුෂය ඇසුරු කරද්දී යම් පවුලක ඉන්න පුළුවන් හොඳට ධර්මය හැසිරෙන කෙනෙක් පින් දහම් කරන කෙනෙක්. එතකොට ඔහු ධර්මයට උනන්දු කරවන්න පුළුවනි. එතකොට අපි දැනගන්න ඕනේ ඒ ප්‍රයෝජනේ අපි ගන්න. අපි ඒක ගන්නකොට අපිට සමහර විට අගයක් නැහැ අපි ළඟම ඉන්න කෙනෙක් අපිව යොමු කරද්දීනේ. එතකොට වෙනම ලෝකෙකින් ඇවිල්ලා වගේ කෙනෙක් සුද්දෙක් වගේ ඇවිල්ලා අපිට කිව්වොත් මෙන්න මේකයි මේ ලෝකේ ස්වභාවය කියලා ලංකාවේ මිනිස්සු මේට වැඩිය පිළිගන්න ඉඩ තියෙනවනේ. නමුත් එහෙම නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කවුරු කිව්වත් ඒ නිවැරදිව කියනවනම් ආන්නේ ධර්මයේ අපි අපේ ජීවිතයක ගලපලා බලද්දී අපිට තේරෙනවා හරිනේ. ඉතින් ওই විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ අකුසලයේ ගැන ඊට පස්සේ අහනවා ධනංජානි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ධනංජානි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් මොකද්ද ඔබ හිතන්නේ? අම්මා තාත්තා හේතුවෙන් කෙනෙක් අධර්මයේ හැසිරෙනවා කෙනෙක් ධර්මයේ හැසිරෙනවා. ඕකෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ? මොකද්ද ශ්‍රේෂ්ඨ කියන්න බලන්න. අම්මා තාත්තා වෙනුවෙන් කෙනෙක් අධර්මයේ හැසිරෙනවා කෙනෙක් ධර්මයේ හැසිරෙනවා මොකද්ද ශ්‍රේෂ්ඨ? ධර්මයේ හැසිරීමමයි ශ්‍රේෂ්ඨ නේද? ඊට පස්සේ කියනවා අනේ සාරිපුත්තයන් වහන්ස ධර්මයේ හැසිරීමමයි ශ්‍රේෂ්ඨ කියනවා. අධම්මචර්යා විසමචර්යා හිබෝ සාරිපුත්ත බ්‍රහ්මචර්යා සමචර්යා සෙය්‍යෝති. සාරිපුත්තයන් වහන්ස ඉතින් මේ ලෝකේ කවදත් අධර්මචර්යාව විසමචර්යාවට වැඩිය ධර්මචර්යාව සමචර්යාවම නෙවෙයි ශ්‍රේෂ්ඨ. ඔන්න දැන් ටික ටික විසඳෙනවා ප්‍රශ්නේ. දැන් මෙයා අප්‍රමාදී වෙලා ඉන්නේ නැතිකමට විසඳුම ලබා දෙනවා. ප්‍රමාදීන් ඉන්නේ දැන් අප්‍රමාදී බවටම තල්ලු කරන්න හදන්නේ දැන්. ඊට පස්සේ අහනවා බිරිඳ දරුවෝ හින්දා කෙනෙක් අධර්ම හැසිරෙනවා කෙනෙක් ධර්ම හැසිරෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ දෙගොල්ලම ඉන්නවා කියලා මේ පෙන්නුම් කරන්නේ. දැන් ඔය අර මං කලින් කිව්වේ සංස්කෘතියක් ඕනේ සදාචාරයක් ඕනේ මේ අභ්‍යන්තර ඇති වෙන රාගාදී කෙලෙස් ඉස්මතු කරගෙන හැසිරෙනව විවෘතව කතා කරන්න ඕනේ කියලා ඔය කියන මිනිස්සු හිතන්නේ අපි වගේම තමයි ඔක්කොම කියලා. තමන් වගේම තමයි ඔක්කොම කියලා හිතන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී ඇති කරන සියුම් මේ අදහස තමයි හිතට දෙන අධර්මයේ හැසිරෙනවා කියලා තමන් හිතන්න එපා. මේ ලෝකේ ඔක්කොම අධර්මයේ හැසිරෙනවා කියලා. මේ ලෝකේ ධර්මයේ හැසිරෙන බොහෝ පිරිසක් ඉන්න. දැන් තරුණයෝ ඉන්නවා අද කාලේ. දැන් අම්මලා තාත්තලා කියනවා අනේ ඉතින් අපිට බෑ ඉතින් මේ දරුවෝ ඉන්නවා මුණුබුරුවෝ ඉන්නවා කිය කිය පොයටව සිල් ගන්නෑ. තරුණ ළමයි ඉන්නවා දුවල පුතාලා මේ සිල් ගන්නවා. ඒවත් දැක දැක වයසකයි මොකද්ද කරන්න ඕනේ? ඉක්මනට සංවේගයට පත් වෙලා නිවැරදි වෙන්න ඕනේ. තරුණ ළමයිනුත් යනවා. අපි දැන් අපේ කාලෙත් ඉවර වෙගෙන ඉනවා. අපිට බැරි වුණානේ තාම කියලානේ. ඊට පස්සේ දැන් ඒ කාලේ අපි දැකලා තිනු අම්මලා තමයි දරුවෝ ඉස්සරහට දාන්නේ දාන්න බෙදන්න එන්න. කොල්ලෝ හැම හැමදාම පිටිපස්සෙනේ ඉන්නේ. ඒගොල්ලෝ දාන්න බෙදන්නේ නැහැ. දාන්නට ඇවිල්ලා හිමීට නැගිටලා යනවා. පුණ්‍යානුමෝදනාවටවත් ඉන්නේ නැහැ. පස්සේ එළිය කතා කර කර ඉන්නවා. දැන් මේ ධර්මයේ ඇහිලා තරුණ ළමයි ධර්මයේ දැනගෙන මේ භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා දැන් තරුණ ළමයි අම්මලා එක්කන් එනවා. අපි දැකලා තියෙනවා තාත්තට එන්න දාන්න නෑ නෑ ඔයාලා බෙදන්න කියලා තාත්තා පස්සට යනවා. එතකොට දැන් මේවා දකීදි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ අධර්මයේ තමන්ගේ අඩුපාඩු තියෙනවායි කියලා. හැමෝම අඩුපාඩු තියෙනවා කියන ගොඩට දාන්න හොඳ නෑ. ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ කියවගෙන යද්දි මටත් ඒ කරුණ ඉස්මතු වෙලා තේරුණේ. මොකක්ද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දෙන්නේ සමාජයට පණිවිඩය? මොකක්ද මේ ලෝකේ තමන්ගේ දුර්වලතා නිසා අධර්මයේ හැසිරෙනවා වෙන්න පුළුවනි, අකුසලයට යට වෙනවා වෙන්න පුළුවනි. නමුත් මතක තියාගන්න ඕනේ හැමෝම තමන් වගේ නෙමෙයි. බොහොම ධාර්මික හිත පාලනය කරගන්න, දමනය කරගන්න, අකුසලයට ඉඩ නොදෙන මිනිස්සු ඉන්නවා. දැන් අකුසලයට ඉඩ නොදෙන එක නැවත නැවත අකුසලයේ මැඩමැඩ වීරියෙන් කළ යුතු දෙයක්. ස්වභාවයෙන්ම රාගය අඩු මිනිස්සුත් ඉන්නවා. නමුත් නුවණ තියෙන මිනිස්සයාට රාගය උපදින්න පුළුවන්. ඒක ස්වභාවිකව
කියන්නේ ඒක උත්සාහයෙන් නැවත නැවත මැඩපවත්ත වීරියෙන් තියාගන්න ඕනේ. රාගයට වැටෙන්න දෙන්නේ නැතුව. ඉතින් වීරිය අතහැරිච්ච ගමන් ආය රාගයට වැටෙනවා. අවධානය අතහැරපු ගමන් හිතට තියෙන ආය අකුසලයට අපි වැටෙනවා නේද? එතකොට දැන් අර මං කලින් කියපු අර ලෝකයේ මේ මොනවත් ඕන නැති කියන අය ඒගොල්ලෝ කියන්නේ මේ ඒක දමණය කරගෙන කියන්නේ මහන්සි වෙලා අකුසලයේ මැඩ පවත්ත පවත්ත ඉන්න එක බොරුවක්ලු. ඒක ඕනේ නෑලු. හිතට එන විදිහට දැන් ඔය සමහර පැතිවල ගහලා තිබ්බලුනේ පෝස්ටර් කොළඹ හැංගීම් වලට වහල් වෙන්න. කාලයක් ගහලා තිබුණු හැංගීම් වලට වහල් වෙන්න කියලා. ඒක ඔය දයවංශ ජයකොඩි මහත්මයා හැම පත්‍රවලට ලිපි ලියලා තමයි ඒ දැනීම අයින් කළේ. එතකොට මේ ඒක දැන් තමන් මේ හැඟීම් ඇති වෙවි අකුසලයට යොමු වෙන අය කියලා ඒක අනි සමාජය විසිනුත් කළ යුතුයි කියන මතයට එනවා. මොකද තමන් සාධාරණී කර තමන් සුදු චරිතයක් කරගන්න. මේක තමයි හැටි. අන්තිමට මොකද වෙන්නේ? තිරිසන් සතුන් ගානට වැටිලා නතර වෙනවා නේ. තිරිසන් සතුන්ට කවුද කවහෙද කොතැනද දුවද පුතාද එහෙම කතාවක් නැහැ නේ. ඒ මට්ටමට බටහිර වැටිලා ඉන්නේ. නමුත් ලංකාවේ ඉන්න සමහර මං කියන්නේ ගොඩක් නෙමෙයි කලාතුරකින් ඉන්න ආසත්පුරුෂ ගති ඇති මිනිස්සු කියනවා මේ ඔය බටහිර තමයි අගය කරන්නේ නිතරම. ඒකලු නිදහස නේද? එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සාරිපුත්ත මහරහතන්සේ පැහැදිලි කරන්නේ අධර්මයේ හැසිරෙනවා වගේම ධර්මයේ හැසිරෙන පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඊළඟට සාරිපුත්ත මහරහතන්සේ දිගටම හරි ඉවසීමෙන් බණ කියන්නේ නේ. දැන් අපි නම් කෙටි කරලා කියනවනේ මේක දැන් කාලෙත් එක්ක නම් සාරිපුත්ත මහරහතන් එකින් එක සමානයි නේද කරුණු. ආය අහනවනේ. එතකොට තමයි යෝනිසෝ මනසිකාරයේ අභ්‍යන්තරව සිදුවෙන්නේ. නමුත් ඉතින් අපිට කාල සීමාව එක්ක අපි කෙටි කරලා මේ දේශනාව කතා කරන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ යනවා හරි. ඊළඟට මේ බිරිඳ දරුවෝ නිසා, ඊළඟට මේ සේවක කම්කරුවෝ නිසා, ඊට පස්සේ තවත් සමහරු අධර්මයේ හැසිරෙනවා දැසිදස්සෝ නිසා, ඒ කියන්නේ ආයතනයේ සේවය කරන අය නිසායි, ගෙදර කටයුතු කරන අය නිසායි. ওই විදිහට කිය කිය අධර්මයේ හැසිරෙනවා පිරිසක් ධර්මයේ හැසිරෙනවා. දැන් සමහර ආයතනවල ප්‍රධානීන් ඉන්නවා සේවක සේවිකාව නිසා ධර්මයේ හැසිරෙනවානේ, ඒ අයට උදව් කරලා. එතකොට ආයතනයකින් සේවකයෙකුට උදව්වක් කරන්න දෙපැත්තෙම ಗುಣධර්ම තියෙන්න ඕනේ නේ. එනි සේවකයාත් කීකරු නිහතමානී කෙනෙක් අහිංසක කෙනෙක් වෙන්න ඕනේ. ස්වාමියාත් බොහොම ගෞරවයෙන් සේවකයෝ දිහා බලන කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහේ ලක්ෂණ තියෙනකොට එතකොට ධර්මයේ හැසිරෙන්නත් පුළුවන් සේවකයෝ මුල් කරගෙන. අධර්මයේ හැසිරෙන්නත් පුළුවනි. ඊළඟට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ යාළු හිත මිත්‍රාදීන් නිසා, ඥාතීන් නිසා, ඊළඟට ආගන්තුකයන් නිසා, මිය පරලෝකයේ ඥාතීන් නිසා, ඊට පස්සේ රජයෙන් නිසා සමහර පිරිසක් ධර්මයේ හැසිරෙනවා. ඔය කරුණම මුල් කරගෙන සමහර පිරිසක් අධර්මයේ හැසිරෙනවා. දැන් රජයෙන් නිසා බලන්න සමහර රජය ඇසුරු කරගෙන ඉන්න අය තමන්ගේ බලය පාවිච්චි කරලා නිතර පින්දහම් කරනවා. නිතර මිනිසුන්ට උදව් කරනවා. අන්න එතකොට රජයේ නිසා සමහරු හිතනවා දැන් මං රජයේ ඉන්න කෙනෙක්, රජයට සම්බන්ධ කෙනෙක්, රාජ්‍ය නායකයන්ට සමීප කෙනෙක්. ඒ නිසා මං වගේ කෙනෙක් වැරදි කරපුවාම ඒ උදවියට පවා ඒක බලපානවනේ කියලා. අන්න රජේ නිසා ධර්මයේ හැසිරෙන අයත් ඉන්නවනේ. සමහර ගොඩාක් බහුතරයක් ඉන්නේ කවුද? බලය පාවිච්චි කරලා අධර්මයේ හැසිරෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඔය දෙකෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ? අනේ සාරිපුත්තයන් වහන්සේ හැම වෙලාවෙම මොන කරුණම් පදනම් වුණත් ධර්මයේ හැසිරීමමයි ශ්‍රේෂ්ඨ. තමන්ගේ කය පිනවන්න ගිහිල්ලා හරි අධර්මයේ හැසිරීමට වැඩිය ධර්මයේ හැසිරීමමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට වදාලා හරි ඉතින් මේ කියනවා ධනංජානි ඉතින් මේ ලෝකේ තියෙනවනේ ධාර්මික රැකියා. ධාර්මිකව අම්මා තාත්තට සලකන්නත් පුළුවන්, අඹුදරුවන්ට සලකන්නත් පුළුවන්, යාළු හිත මිත්‍රාදීන්ට සලකන්නත් පුළුවන්, ඊළඟට දැසිදස්සන් කම්කරුවන් ආදීන්ට සලකන්නත් පුළුවන්, ඊට පස්සේ මිය පරලෝකයේ ඥාතීන්ට සලකන්නත් පුළුවන්, දෙවියන්ට සලකන්නත් පුළුවනි, ඊළඟට
මේ ආගන්තුකයන්ට සලකන්නත් පුළුවන් රජේ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්නත් පුළුවනි ඒ වගේම තමන්ගේ කය පිනවන්නත් පුළුවනි ඔය විදිහේ කාගෙන්වත් නිന്ദා පහසයක් ලැබෙන්නේ නැති කාගෙන්වත් ගැරහිල්ලක් ලැබෙන්නේ නැති ධර්මානුකූලව හැසිරෙන්න පුළුවන් ප්‍රතිපදාවන් මේ ලෝකේ ධර්මානුකූලව කරන්න පුළුවන් රැකියාවන් තියෙනවනේ කියලා සිහිය ඉපදෙව්වා එතකොට මේ මෙයාට සිහිය ඉපදුනා ධනංජානි බ්‍රාහ්මණයට සිහිය ඉපදුනා ඊට පස්සේ ওই විදිහට කරුණු පැහැදිලි කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ওই කරුණක් ගානේ පැහැදිලි කළා ධනංජානි ධාර්මික දේවල් ඉතින් තියෙනවනේ පවු නොකර ධර්ම හැසිරෙමින් පුණ්‍ය වූ ප්‍රතිපදාවට පැමිණෙන්න පුළුවන් කටයුතු තියෙනවා රැකියා තියෙනවනේ දැන් අද කාලේ මිනිසු කියනවා බොරු කියන්නේ නැතුව රැකියා කරන්න බෑ නමුත් බොරු නොකිය රැකියා කරන මිනිසු ඉන්නවනේ නේද ওই විදිහට පුණ්‍ය ප්‍රතිපදාවේ ඉඳගෙන පවට වැටෙන්නේ නැතුව රැකියා කරන්න පුළුවන් කියද්දි ධනංජානි පිළිගත්තා සතුටින් පිළිගත්තා එච්චරයි කිව්වේ දැන් ඔබ අප්‍රමාදී වෙන්න ඕනේ දැන් ඔබ මැරෙන්න ළඟ එහෙම කිව්වේ නැහැ කෙලින්ම ඊට පස්සේ පස්සේ කාලේ හොඳටම ලෙඩ වුණා ධනංජානි බ්‍රාහ්මණයා ඉතින් මේක අහලා මෙයා ටික කලක් හොඳින් ඉන්නේ නැති අද වගේම තමයි ඉතින් අමතක වෙලා ගියා මෙයාට ඒක අහපු උණුසුම විතරයි ඉතින් දැන් මෙයා මරණාසන්න වෙනකොට ආයෙ මතක් වුණා දැන් ලෙඩ දුකක් හැදුනාමනේ මතක් වෙන්නේ පන්සලනේ ඊට පස්සේ ආයෙ මතක් වෙලා සේවකයෙකුට කිව්වා ඉක්මනට යන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟටත් යන්න කිව්වා අනේ වැඳලා උන්වහන්සේලා හොඳින් ඉන්නවද කියලා අහලා කියන්න කිව්වා ධනංජානි බ්‍රාහ්මණයා හොඳටම ලෙඩටපත් වෙලා ඉන්නේ පුළුවන් නම් සාරිපුත්තයන් වහන්සේට අනුකම්පාව උපදාගෙන වඩින්න කියන්නේ කියලා දැන් එහෙම හරි ඉතින් සිහිය ඉපදුනා අර කලින් මතකෙට ඊට පස්සේ සමේ ඕක අහපු සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුකම්පාව උපදවාගෙන වැඩියා ඇවිල්ලා ඇහුවා ස්වාමී ධනංජානි කොහොමද ඉතින් ලෙඩ දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද මොකද රෝගේ අකිව අනේ ස්වාමිනේ එන්න එන්නම වැඩි වෙනවා මේ හිස වටේට කඹයක් ඔතලා මේ කිටි කිටියේ තද කරනවා වගේ මරණාසන්න වේදනාව ගැන කියන්නේ තියුණු ආයුධයක් අරගෙන හිස් මුදුනට පහර දෙනවා වගේ ඒ වගේම කියනවා මේ බඩ වාතය ඇතුලේ කිපිලා මේ බඩ හරක් කපන කැත්තකින් කීතු කීතු වලට කපනවා වගේ මගේ ඊට පස්සේ මේ ගිනි අඟුරු වලක දාලා හෙට මෙහෙට තවනවා වගේ මාව පිච්චෙනවා මගේ හිස රිදෙනවා මගේ කුස ඇතුලේ මේ හොඳටම වෙනස් වෙලා මාව පීඩාවටපත් වෙනවා අඩු වෙන්නේ නැහැ ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කතාව වෙනස් අතකට හැරෙව්වා හරි ධනංජාන කියන්න නිරයද හොඳ නිරේ උපදින එකද හොඳ තිරිසන් ලෝකෙද මෙයා කිව්වා ස්වාමිනී තිරිසන් ලෝකෙ හොඳයි ඊට පස්සේ ඇහුවා තිරිසන් ලෝකෙද හොඳ ප්‍රේත ලෝකෙද ප්‍රේත ලෝකෙ හොඳයි කිව්වා තිරිසන් ලෝකෙට වැඩිය ඊට පස්සේ ඇහුවා ප්‍රේත ලෝකෙද හොඳ මේ මනුස්ස ලෝකෙද ප්‍රේත ලෝකෙට වැඩිය මනුස්ස ලෝකෙ හොඳයි කිව්වා මනුස්ස ලෝකෙද හොඳ චාතුම් මහරජිකේද චාතුම් මහරජිකේ හොඳයි කිව්වා ওই විදිහට ටික ටික ගිහිල්ලා ඊට පස්සේ අහනවා පරිනිම්මිත වසවත්තියේද හොඳ මේ බ්‍රහ්ම ලෝකෙද ඊට පස්සේ කියනවා බ්‍රහ්ම ලෝකෙ තමයි ශ්‍රේෂ්ඨ ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා දැන් මෙයාට තේරුණා මේ මං කොහේ හරි උපදින්න පුළුවනි නමුත් දැන් බ්‍රහ්ම ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා ඒක ගැන හිතත් පැහැදුනා මම මෙයාට බ්‍රහ්ම ලෝකේ උපදින මාර්ගය කියන්න ඕනේ දැන් නිකම්ම හිත පිහිටවන්න බෑනේ ඒකට සතුටක් තියෙන්න ඕනේ කැමැත්තක් තියෙන්න ඕනේ පැතුමක් තියෙන්න ඕනේ ඒ වගේම ප්‍රතිපදාවක් තියෙන්නත් ඕනේ ඉතින් බමුණු කියන අය බ්‍රහ්ම ලෝකේ යන්න කොහොමත් කැමතිනේ මම බ්‍රහ්මලෝක යන මාර්ගය කියන්න ඕනේ කියලා කිව්වා ධනංජානි බ්‍රහ්මලෝක යන මාර්ගය මං කියලා දෙන්නම් කොහොමද මෙස්සිත පතුරවන්න ඕනේ එක දිශාවකට වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙස්සිත පතුරවන්න ඕනේ එක දිශාවකට ওই විදිහට දෙවෙනි තුන්වෙනි හතරවෙනි දිශාවට උඩ යට හරහට මේ දස දිශාවටම අප්‍රමාණව අවෛරී වූ ප්‍රමාණ රහිත මෙස්සිත පතුරවන්න අන්න ඒක තමයි බ්‍රහ්ම ලෝක යන පාර. එහෙනම් බ්‍රහ්ම ලෝකේ උපදිනවා නම් මොකද්ද හොඳට වඩන්න ඕනේ? මෛත්‍රිය. ওই විදිහට කරුණාව ගැනත් කිව්වා, මුදිතාව ගැනත් කිව්වා, උපේක්ෂාව ගැනත් කිව්වා. එතකොට ඔය එකක් හරි දෙක තුනක් හරි හතරම හරි
හොඳට වඩන කෙනාට පුළුවනි ධනංජානි බ්‍රහ්ම ලෝකේ යන්න. ඉතින් මේක හොඳට හිතට ගත්තා. අර වේදනාව පැත්තකින් දාලා දැන් මෙයා පුරුදු කරන්න පටන් ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. දැන් අර කලින් බණ අහලා තිබ්බකේ වටිනාකම ඊටසේ මෙයාට තෙරුවන් කිරේ ගෞරවයක් තිබ්බකේ වටිනාකම මෙයා ප්‍රමාද වෙලා හිටියත් අන්තිම වෙලාවේ බේරෙන්න පොට පෑදෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික වෙලාවකින් වඩින්න හදනකොට ධනංජානි බ්‍රාහ්මණය කිව්වා අනේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පායුග වන්දනා කරන්න මගේ නමින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ධනංජානි බමුණ ඔබ වහන්සේ වන්දනා කරනවා ලෙඩ දුක් අඩු බවත් ඇහුවා ඒ වගේම හොඳටම අසනීප වෙලා ඉන්නේ මේ වන්දනාව ධනංජානි බ්‍රාහ්මණයාගේ කියලා වන්දනා කළා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්ත ධනංජානි බ්‍රාහ්මණයාට තවදුරටත් හිත දියුණු කරන්න අවස්ථාව තියෙද්දි හීන වූ බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටවලාවේයි. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දකින්නේ හිත දියුණු කරන්න කුසලතාවයේ තියෙනවා නම් බ්‍රහ්ම ලෝකෙ තියෙනයි. මොකද්ද එහෙනම් ශ්‍රේෂ්ඨ? අමා මහ නිවන. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මං හිතුවේ ඉතින් බමුණු කැමතිනේ බ්‍රහ්ම ලෝකෙ යන්න. ඒ නිසයි මම බ්‍රහ්ම ලෝකෙට මග දේශනා කළේ. කියනවා සාරිපුත්තයනි ධනංජානි බ්‍රාහ්මණයා ඔබ ඇවිල්ලා ටික වෙලාවකින් කලුරිය කළා. බ්‍රහ්ම ලෝකේ උපදුණා කිව්වා. කොහොම හරි අර නිරේ යන්න හිටපු මිනිසයා බ්‍රහ්ම ලෝකෙට ඔසවලා ගත්තේ කවුද? කල්යාණ මිත්‍ර ඇසුරු විසින්. හැබැයි ඒක මේ අරයට මෛත්‍රී භානාව කියලා දීලා එයා ඒක අනුගමනය කළ නිසා තමයි ඒක උනේ. එතකොට එහෙනම් අපි කුසල අරමුණක් කරන්නට අපිට වීරිය තිබ්බොත් අප්‍රමාදීව හිටියොත් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකේ හිටපු නිසා බේරුණා මෙයා. අපේ මරණාසන්න මොහොතේ අපි ළඟට කවුද එන්නේ නේද? ඊට පස්සේ අපිට ඒ වෙලාවේ සිහිය තියේයිද? ඕව දන්නේ නැහනේ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? අවසාන වෙලාවේ බේරෙන්න ඉන්නේ නැහැ. දැන් ඉඳලම අප්‍රමාදී බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඒ කාලෙත් අදත් දෙවියන් අතරත් මිනිසුන් අතරත් අප්‍රමාදයමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඉතින් අද ඔබ ශ්‍රවණය කරේ මජ්ක්‍ධිම නිකායේ මේ පොත් වහන්සේගේ තියෙන ධනංජානි සූත්‍රය. ඉතින් මේ උතුම් බුද්ධ දේශනාව අපේ ජීවිතයට ගලපගත්තොත් අපි අප්‍රමාදී බව අපේ ජීවිතයේ ආභරණයක් වගේ ආරක්ෂා කරගන්නට ඕනේ. අප හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුළම අප්‍රමාදී බව පුරුදු කරගෙන අමා මහ නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ.